එදාට නෙමේ අද වෙච්ච දේ කතා කරන්න ඕන. මොකද මේ එදාට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වේවිද කියන තීරණය වෙන්නේ අදට ගන්න සාධාරණ ක්‍රියාමාර්ග මත. දැන් අද මේ පාර්ලිමේන්තුව මේ විදිහට නම් තියෙන්නේ හෙට දවසේ මේ රටේ ජනතාවට කොහොමද විශ්වාස කරන්න පුළුවන් නිදහස් සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තියයි කියලා මේ අම්බරුව ටිකත් එක්ක. ඡන්දදායකින් අපි අහන්නේ. ඕගොල්ලෝ සමායට ඡන්දේ දෙනවා ඇති මේගොල්ලෝ රට බේරගත්ත කියලා හිතලා. රටේ පාරවල් හැදුවා කියලා හිතලා. රට කොන් පාරවල් කොන්ක්‍රීට් කරා කියලා හිතලා. ඒගොල්ලොන්ට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකට මුහුණ දෙන්න පුළුවන්ද ජනතාවට මේ විදිහේ හරක් වැඩ කරන මිනිස්සුත් එක්ක? මෙතන මන්ත්‍රීවරු ඔක්කොම 225 දෙනෙක් තෝරලා තියෙන්නේ මහ ජනතාව. හැබැයි අපි මහ ජනතාවගෙන් අහන ඕගොල්ලෝ මන්ත්‍රීවරුද තේරුවේ තස්ත්‍රවාදීන්? මරකල් නායම්ද? මරකල්ලිද මේ කියලා තියෙන්නේ? අපිට මතයක් දරන්න අයිතිය තියෙන්න ඕන. මතයක් පරදින්න පුළුවන්. ඡන්ද විමසීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ විදිහට තක්කඩි විදිහට මේ කරන ක්‍රියාමාර්ග වලින් සලසුම් කරලා මිරිස් කුඩු ගෙනල්ලා අද ප්‍රහාරයක් එල්ල කරන්නම බලාපොරොත්තු වෙවිලා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයාට පුටුවට එන්න නොදී මොකද්ද මේ රට ගෙනියන තැන? අපි ලෝක ඉස්සරහට ගිහිල්ලා අපේ රට ගැන මොකද්ද කියන්නේ දැන්? මේ එක එක මේ අද මේ තක්කඩි ක්‍රියාවට රාජපක්ෂ මහත්තයා අනුදැනුව දුන්නා, උදව් කළා, දැන් අනුබල දුන්නා. දැන් රාජපක්ෂ මහත්තයා ලෝක ඉස්සරහට ගිහිල්ලා කියන්න පුතේ එයා ශ්‍රී ලංකාවේ නමට හරි එයා දාගත්ත නමට හරි අගමැති කියලා. කල්පනා කරලා බලන්න මේ රට ලැජ්ජ කරනවා. අපේ දරුවන්ටත් අනාගත පරම්පරාවටත් මේ රට ගැන තියෙන හැඟීම ලැජ්ජ කරලා දාලා දෙන මේ මිනිස්සු. ඒ නිසා මේ ක්‍රියාමාර්ගය අපි විශ්වාස කරනවා මුලින්ම රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමට එකඟතාවයක් අනුකූලතාවයක් තාමත් හිතේ කොනක හරි තියෙන මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ ඡන්දය ඔබතුමාලා කැමති පක්ෂයකට දෙන්න. ජනතාව ඒක වෙනම කතාවක්. හැබැයි මේ තක්කඩි ක්‍රියාමාර්ගය අපි විශ්වාස කරනවා මේ රටේ සියලු ජනතාව හෙලා දැකී කියලා. මං අහනවා දැන් මහානායක හාමුදුරුවෝ මොකද කියන්නේ? දැන් ආගමික නායකයින් මහානායක හාමුදුරුවෝ මේ පාර්ලිමේන්තුව විසුරූපයක කල්තාබුයක මහා බුද්ධිමත් තීරණයක් කියලා අනුශාසනා දුන්න උදවිය. දැන් මේ ක්‍රියාමාර්ගය මේ තක්කඩි ක්‍රියාමාර්ගය ගැන මොකද්ද දරණ මතය කියලා අපි දැනගන්න කැමති. විශේෂයෙන් මාධ්‍යවේදී මහතුරුන්ගෙන් අපි ඉල්ල හිටන්නේ ඕගොල්ලෝ මේ ඇත්ත තත්ත්වයේ ඇත්ත ලෙසම රටර කියන්නේ. මේ තක්කඩි ක්‍රියාමාර්ගය සියලු ප්‍රජාතන්ත්‍රවාදී භූමියක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම හෙලා දකින්න ඕන දෙයක් කියලා විශ්වාස කරනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ රැස්වුණත් මේක තමයි වෙන්නේ.